අයිබෝ අන්න යාළුවනේ මමද ඔබලන්ට ගෙනාවේ අපේ ශිෂ්‍යත්ව විභාගයට ගොඩාක් වමනා කරන දෙයක් ඒ තමයි ප්‍රස්තාව පිරුළු ප්‍රස්තාව පිරුළු අපි ලියනකොට යාළුවනේ අපි මේ ඒ විදිහටම මම දැන් කියාදෙන විදිහටම ඔගොල්ලෝ ලියන්න ඕන දැන් ඔගොල්ලෝ ආදර්ශ ප්‍රශ්න පත්‍ර කරනවා ඇතිනේ අන්න ඒ වගේ මම මේ කියන විදිහටම ලියන්නේ. එතකොට ඕගොල්ලන්ට ලකුණු හම්බෙනවා. හැබැයි ඕගොල්ලෝ ඒ වගේම ලියුවට අකුරු වරද්දනවා. හැබැයි අකුරුත් හරියට ලියන්න ඕන. අකුරු වැරදුනත් අකුරක්වත් වැරදුනත් අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. අපි දැන් යමු පළවෙනි එකට. පළවෙනි එක තමයි ලින්දේ ඉන්න ගෙම්බා වගේ. මොකද ලින්දේ ඉන්න ගෙම්බා වගේ කියලා කියන්නේ ලින්දේ ඉන්න ගෙම්බා වගේ කියලා කියන්නේ තමා අවට සමාජය පිළිබඳ අවබෝධයක් නොමැතිව සිටීම. දැන් සමහර ළමෙක් ලියුවොත් එහෙම ලින්දේ සිටින ගෙම්බා වගේ කියලා. ඒක හරිද? ඒක වැරදි. අපිට ඒකට ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. එතකොට එහෙම ළමෙක් හරියටම ලිව්වා ලින්දේ ඉන්න ගෙම්බා වගේ කියලා. ඒ වුණාට ඒ ළමයා ලයන්න වරද්දලා තමයි ලියලා තියෙන්නේ. එතකොට හරිද? ඒකට ලකුණු හම්බෙන්නේ නැහැ. ඊළඟට ඒකේ තේරුම තමා අවට සමාජය පිළිබඳ අවබෝධයක් නැතිව සිටීම කියලා ලිව්වොත් එහෙම ඒ ළමයා ඒත් වැරදි. ඒකටත් වැරදි දෙන්නේ. ඊළඟට අපි යම් දෙවෙනි එකට. දෙවෙනියකට තමයි ඉන්දි කටුවයි නූලයි වගේ කියලා කියන්නේ. ඉන්දි කටුවයි නූලයි වගේ කියලා කියන්නේ මොකද්ද? ඉන්දි කටුවයි නූලයි වගේ කියන්නේ සෑම විටම තමන් සමග තවත් අයෙක් එකට සිටීම. හරිද? දැන් එක ළමෙක් ලිව්වොත් එහෙම මේකට සංඥකේ දාලා ඉන්දි කටුව කියද්දි ඒක වැරදි. ඉන්දි කටුව කියද්දි සංඥක භාවිත වෙන්නේ නැහැ ඉස්සර වගේ. ඉස්සර නම් අපි කොහොමද ලියන්නේ ඉදි කටුවට අපි දානවා සංඥකේ ඉස්සර අපි කියවන්නේ ඒ කියන්නේ ඉදි කටුව කියලා කියන්නේ ඉදි කටුව කියලා ඒ දැන් අපි කියන්නේ ඉදි කටුව කියලා ඕගලන්ට තේරෙන්න ඇති ඒ ශබ්ද කරපු දෙකේ වෙනස නේද අපි ඉදි කටුව කියද්දි සංඥකේ දානවා ඒ වගේම ඉදි කටුව කියද්දි අපි දානවා සංඥකේ නැහැ අන්න එතකොට අපි දැන් ශබ්ද කරන්නේ කොහොමද ඉදි කටුව කියලා. එතකොට අපි ඒකට මොකද සංඥකේ දැම්මොත් එහෙම හරිද? ඒක වැරදි. එතකොට අපිට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒකේ තේරුම සෑම විටම තමන් සමග තවත් අයෙක් එකට සිටීම. හරි. තුන්වෙනි එකට යමු. මඩේ හිටවපු ඉන්න වගේ. මඩේ හිටවපු ඉන්න වගේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එක තීරණයක නොසිටීම. එක තීරණයක නොසිටීම කියද්දි නයන්න තීරණයක කියද්දි නයන්න මූර්ධජ ලියන්න ඕනේ අනිවාර්යයෙන්. නැත්නම් අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. ඊළඟ එක ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ. නැද්ද? ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ. ඒක අපිට කරන්න බැරි නේ යන්නේ. අන්න ඒ හින්දා තමයි ඒකට ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ කියන්නේ. ඒක තේරුම තමයි කියන්නේ කෙනෙකුගෙන් කෙසේවත් ලබා ගත නොහැකි දෙයක් ලබා ගැනීමට උත්සාහ කිරීම. හරිද? කෙනෙකුගෙන් කෙසේවත් ලබා ගත නොහැකි දෙයක් ලබා ගැනීමට උත්සාහ කිරීම. අන්න ඒ හින්දා තමයි දැන් අපිට ඉබ්බාගෙන් පිහාටු ගන්න බැහැනේ. අන්න ඒ හින්දා තමයි ඒකට ඒ තේරුමට අපි මේ දැන් කියපු තේරුම තියෙනවානේ අන්න ඒකේ ඒකට ගැළපෙන ප්‍රස්තාව පිළිබඳ අපි ඒකට ලියන්නේ ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ කියලා හරිද හරි ඊළඟ එක තමයි පරංගියා කෝට්ටේ ගියා වගේ මොකද පරංගියා කෝට්ටේ ගියා වගේ කියන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේ කියලා කියන්නේ කිට්ටු පාරක් තිබියදී දුර පාරකින් යෑම. ඕගොල්ලෝ කිට්ටු පාරක් තිබියදී කියද්දී තිබිය එකක් දී කියන එකක් දුර කියන එකක්. හරිද? ඕගොල්ලෝ ඒ විදිහට ලියන්න ඕන. හැබැයි ඒ දෙක එකට ලියුවොත් එහෙම
ඔගොල්ලන්ට ලකුණු හම්බෙනවද නැහැ ඔගොල්ලන්ට ලකුණු හම්බෙන්නේ නැහැ හරි ඊළඟ එක තමයි කළුවා මාරපන් ගියා වගේ කළුවා මාරපන් ගියා වගේ කියලා කියන්නේ විමසීමකින් තොරව යමක් කිරීම විමසීමක් නැතුව දෙයක් කිරීම ඒකට අපි කියන්නේ විමසීමකින් තොරව යමක් කිරීම හැබැයි අර මම කලින් කිව්වා වගේ විමසීමක් නැතුව දෙයක් කිරීම කියලා ලිව්වොත් නම් අපිට හම්බෙනව ලකුණු අපිට ලකුණු හම්බෙන්නේ නැහැ හරි ඊළඟ එක තමයි ආඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ ආඩි කියනකොට අපි ලියන්නේ සංඥකේ දාලා සංඥකේ දාලා තමයි ආඩි කියලා ලියන්න ඕන ඊළඟට කැඳ කියද්දි දයන්ත සංඥකේ තියෙන්න ඕන ඊළඟට හැලිය කියද්දි මූර්ධ ජල තමයි තියෙන්න ඕන හරි ඊළඟට ඒකේ තේරුම තමයි අනුන් රවටන්නට ගොස් තමන් රැවටීම හරිද ඊළඟට කටුස්සාගේ කරේ රත්තරන් බැඳා වගේ හරිද කටුස්සාගේ කරේ රත්තරන් බැඳා වගේ ඒකේ තේරුම තමයි නුසුදුසාට තනතුරු වර ප්‍රසාද දීමෙන් අහංකාර වීම හරිද ඔව් නුසුදුසාට තනතුරු වර ප්‍රසාද දීමෙන් අහංකාර වීම හරිද ඊළඟට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ ඉඟුරු දීලා කියද්දි ඉඟුරු කියද්දි අපි සංඥක ග තමයි යන්න ඕන ඊළඟට අර මං කලින් කියපු එකේ කටුස්සගේ කාරේ රත්තරන් බැඳා වගේ කියන එකේ රත්තරන් කියද්දි අපි ඉස්සර ලියන්න බින්දුවනේ රත්තරන් කියද්දි දැන් අපි ප්‍රොනවුන්ස් කරන්නේ රත්තරන් කියලා ඉස්සර මොනවද ප්‍රොනවුන්ස් කරේ රත්තරන් දැන් රත්තරන් එතකොට රත්තරන් කියද්දි නයන්න තමයි එන්න ඕන නයන්නට හල් කිරීම එහෙම තමයි අපි ප්‍රොනවුන්ස් කරන්නේ හින්ද අපි ඒක තමයි ලියන්න ඕන හරි ඊළඟට මොකද්ද ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියන්නේ යම් අපහසුතාවයකින් හෝ කරදරයකින් හෝ මිදීමට කරන ක්‍රියාවෙන් වඩාත් කරදරයකට හා අපහසුතාවයකට පත්වීම හරිද මම ආයි කියනවා යම් අපහසුතාවයකින් හෝ කරදරයකින් හෝ මිදීමට කරන ක්‍රියාවෙන් වඩාත් කරදරයකට හා අපහසුතාවයකට පත්වීම හරි ඊළඟට මම කියනවා කැකිල්ලේ රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ ඔයගොල්ලෝ දන්නවද කැකිල්ලේ රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කියලා කියන්නේ මොකද්ද කියලා කියන්නේ තීරණ ගැනීමේදී බුද්ධිමත් ලෙස කටයුතු නොකර නුසුදුසු තීරණ ගැනීම හරිද තීරණ ගැනීමේදී බුද්ධිමත් ලෙස කටයුතු නොකර නුසුදුසු තීරණ ගැනීම ඒ තමයි කියන්නේ කැකිල්ලේ රජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කියලා හරි ඊළඟට ගඟට ඉනි කැපුවා වගේ මොකද්ද ගඟට ඉනි කැපුවා වගේ කියලා කියන්නේ ගඟට ඉනි කැපුවා වගේ කියලා කියන්නේ දුක් මහන්සියෙන් කළ වැඩක ප්‍රතිඵලයක් නොලැබීම දුක් මහන්සියෙන් කර වැඩක ප්‍රතිඵලයක් නොලැබීම හරි ඊළඟ එක තමයි ගඟට කියද්දි ගයන්න සංඥක වෙන්න ඕන ගඟට කියද්දි ඊළඟට ඉනි කියනකොට සමහර අය දාන ඇදී ඉනි කියද්දි නයන්න මූර්ධජ දාන ඇති ඒක වැරදි ගඟට ඉනි කියද්දි අපි ලියන්න ඕනේ දන්තජන ඊළඟට කළ කියනකොට ඔයගොල්ලෝ දන්නවා ලයන්න මූර්ධජ කියලා කළ වැඩක ඔව් එතකොට ප්‍රතිඵලයක් කියද්දි මොකද්ද පයන්න ප්‍රතිඵලයක් කියද්දි පයන්න තියෙන්න ඕන මහ ප්‍රාණප ඒ කියන්නේ අර එයන්නාගේ පයන්න හැබැයි එයන්නේ අර අත්ත වගේ කෑල්ල තියනවාද නැහැ අයන්න වගේ සයන්නේ වගේ
කෑල්ල තියෙනවානේ අන්න අර සයන්නේ තියෙන්නේ දිවක් වගේ කෑල්ලක් අපි කියන්නේ දිව කියලා අන්න ඒ වගේ කෑල්ල නැහැ හරිද රයිගමයයි ගම්පලයයි වගේ ගම්පලයයි කියදී ලයන්නේ මොකද්ද මූර්දච් තියෙනවා ගම්පලයයි වගේ ගැලපෙන අදහස් හා ගති ගුණ තිබීම ගැලපෙන කියදී මොන ලයන්නද මූර්දච් එතකොට ගති ගුණ කියද්දී නයන්න මූර්දච් එතකොට නරියා මිදිතිත්තයි කිව්වා වගේ කියන්නේ මොකද්ද යමක් කිරීමට උත්සාහ කර එය කරගත නොහැකි වූ විට එහි අගුණ කීම හරිද අගුණ කියද්දී මොන නයන්නද නයන්න මූර්දච් වෙන්න ඕන නයන්න මූර්දච් වෙන්න ඕන ඊළඟට කට නිසා ඉබ්බා නැහුණා වගේ නේ කට නිසා ඉබ්බා නැහුණා වගේ කියලා කියන්නේ සුදුසු නුසුදුසු දේ විචාර බුද්ධියෙන් නොවිමසා කතා කිරීම හරිද දැන් කට නිසා ඉබ්බා නැහුණා කියද්දි මොන නෑන දෙන්න ඕන නැහුණා කියද්දි කියන්න ඕන මූර්දජන ඊළඟට සුදුසු නුසුදුසු දේ විචාර බුද්ධියෙන් දයන්න මහ ප්‍රාණ ද වෙන්න ඕන හරිද ඊළඟට මහ දැන මුත්තාගේ නුවණ වගේ නුවණ කියද්දි මොන නෑනද නුවණ කියද්දි මූර්දජන තමයි තියෙන්න ඕන ඊළඟට ඒකේ තේරුම තමයි අදූරදර්ශී උපදේස් දීම අදූරදර්ශී කියලා කියනකොට ෂ අකුර තියෙන්න ඕන තාලුජස ඒ කියන්නේ ඕගොල්ලෝ කියනවා නම් ගයනුෂ කියලා කියන්නේ අන්න ඒක තමයි මේකට තියෙන්න ඕන ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දුන්න ප්‍රස්තාව පිළිබඳව ඕගොල්ලන්ගේ ශිෂ්‍යත් විභාගයට එන විශේෂ දෙයක් තමයි මේ ප්‍රස්තාව පිළිබඳව කියලා කියන්නේ ඉතින් මම ඕගොල්ලන්ට මේ ප්‍රස්තාව පිළිබඳව 15ක් කියලා දුන්නා ඉතින් මං හිතනවා ඕගොල්ලෝ මේවා පාඩම් කරගෙන ශිෂ්‍යත් විභාගයට හොඳට ලියයි කියලා ඉතින් ඔබල හැමෝටම ආයිබෝවන් thank you අනා ඕගොල්ලොන්ට තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕනි නම් කරන්න තියෙන්නේ මෙච්චරයි ඕගොල්ලෝ wow ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න ඊට පස්සේ ඕගොල්ලොන්ගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න මේ වීඩියෝ එක බලපු ඔබල හැමෝටම thank you